බිත්තර නිෂ්පාදනයේ ඉහළ යාම සහ වෙළඳපොලේ බිත්තර ඉල්ලුම පහළ යාම හමු වේ. බිත්තර මිල ශීඝ්‍රයෙන් පහළ ගියේ එය රුපියල් 28.30 අතර මිලකට ගෙන එමින්. මාස 3න් 3ට 60% බෝනස් පොලියක් හිමි කරගන්න. පහසුවෙන් ඉක්මනින් අතිරසවත් මස්කරියක්. මස්සට මස්ට් මාතර ෆ්‍රීලන් මස්කරි. මෙතර බිත්තර සහ ඇතැම් ආහාර අමුද්‍රව්‍ය මිල අඩුවීමත් සමග වෙළඳපොලේ කොත්තු රයිස් ඇතුළු කෙටි ආහාර වර්ගවල මිල ගණන්ද අඩු කිරීමට සමස්ත ලංකා ආපන ශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය ඊයේ තීරණය කළා. ඒ අනුව කොත්තු සහ රයිස් රුපියල් 40කින් අඩු කිරීමට නියම කෙරුණා. මේට අමතරව බිත්තර යොදාගෙන නිෂ්පාදනය කරන කෙටි ආහාරවල මිලද රුපියල් 20-30 අතර ගණනකින් අඩු කරන බව එම සංගම් සඳහන් කළා. කෙසේ වෙතත් තවමත් මෙම සහනය ජනතාවට හිමිව නොමැති බවට ජනතාව චෝදනා කරනවා. තාම අඩුවෙලා නැහැ ඉතින්. සමරක් අඩුවෙලා අඩුවෙලා නැහැ. සමරක් ඒවල තාම එහෙමයි. මොකද මිනිස්සු කියනවා මෙහෙමයි ගියාම කියලා පොල් ගණන් ඒවා කියලා ඒකින්ද අඩු කරන්න. ඒගොල්ලෝ කියනවා පාන් පිටි ගණන් අඩු නැත්නම් අපිට මේ කෑම අඩු කරන්න බැහැ කියලා. බිත්තර ආප්පේ තාම රුපියල් 100යි. මොකද ඒක තේරුම. කඩාලෝ දෙන්නේ නැහැ. දෙන්න පුළුවන්. ආප්පෙට රුපියල් 10කවත් පිටියන්නේ නැහැ. නමුත් අර රැල්ලට වැඩි කරලා තියෙන්නේ මේක. කළු කඩගාරේ වුණින්නේ හැමතැනම. රජේ පාවදීදී කඩව කඩගාරේ ඔක්කොම විගණන්නේ වැඩි මිලටනේ. අන්න ඒක නැති කරන්නයි අපිට ඕන. කිසිම දෙයක් අපිට තාම තරණක් වෙලා නැහැ. ඒක නිසා ඔකට ප්‍රමිතියක් අනුව මේ බාණ්ඩ මේ තත්ත්වයට ගෙනල්ලා එහෙම අඩු කරොත් විතරයි පාරිභෝගිකයට සහනය ලැබෙන්නේ. ඊයේ අපි කෑවේ බිත්තර කොත්තු 480. 40 අඩු කරලා නම් මදිනේ. 200ට 250ට 150ට තිබ්බ කොත්තු රයිස් නෝනේ. මද උදේට බිත්තර රොටි තමයි කෑවේ. තාම අඩු වෙලා නැහැ. 120ම තමයි. කෑම් විල අඩු වෙලාද ඇත්තටම වල දැන්. සෑහෙන්න පත්තන්න පුළුවන් නම් අඩු වෙලා නැහැ. රයිස් කොත්තු 40ක් අඩු වෙලාද? වෙළඳපොලේ බිත්තර ඇතුළු අමුද්‍රව්‍ය මිල ඉහළ යද්දී එක රැයින් ආහාර මිල ඉහළ දමන වෙළඳසැල් හිමියන්ට අමුද්‍රව්‍ය ඇතුළු බිත්තර මිල මෙලෙස පහළ යද්දී එම සහනය ජනතාවට ලබා දීමට ඇති නොහැකි අවස්ථා ඊට පියවර ගැනීම පාරිභෝගික අධිකාරිය ඇතුළු අදාළ නියාමන ආයතන සතු වගකීමක් නොවන්නේද?